අපේ රටේ ස්ථාවරත්වය අපි තහවරු කරගත්තේ නැතොත් අපිට ආර්ථිකව මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. සංචාරක ශේෂ්ත්‍රය නිසා විශාල ව්‍යාපාර ඇති වෙලා තිබෙන. නමුත් මේ පාස්කු ඉදා සිද්ධියෙන් පස්සේ ඒවා කඩාවැටෙන්න පටන් ගත්තා. මොකද රටක ආරක්ෂාව නැත්තම් ස්ථාවරත්වයක් නැත්තම් විදේශීය සංචාරකයන් අපේ රටට පැමිණෙන්නේ නැහැ. මොකද අපි ආරක්ෂාව තහවුරු කරනවා පමණක් නෙවෙයි අපේ රට සංචාරකයන් ගෙනෙන්නට පුළුවන් රටවල් අපි හොයා ගන්න ඕන. මේ සංචාරක ශේෂ්ත්‍රය ඩොලර් බිලියන 10ක විදේශ විනිමයක් ගෙනෙන ශේෂ්ත්‍රයක් බවට අපි පත් කළ යුතුයි. අපි යුද්ධය අවසන් කරාට පස්සේ අපිට හැකි වුණා ලෝකයේ ඉතා වටිනා ආයෝජකයන් අපේ රටට ගෙන එන්නට. අපි ළඟ සැලසුම් තියෙනව පමණක් නෙමෙයි අපි ඒ සැලසුම් කරලා පෙන්නුවා.